පුනරුදේට රටම එකට ජාතික ජනබලවේගයේ හලාවත මහරැළිය ඊයේ පැවැත්ුණා. ඒ එම බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. මං අහගෙන කියලා මේ 8 වෙනිදා ලොකු සම්දානයක් හදනවලු. ඔය සම්දානෙට එන්න ගොඩක් අය ඊට කලින් අපේ පැත්තට සිග්නල් එක දාගෙන හිටියේ. අපි කිව්වා පැරණි ආණ්ඩු කරපු මේ රට වට්ටන්න හවුල්ලුණු මේ රට විනාශයට පත් කරන්න හවුල්ලුණු කිසි කෙනෙකුට පාර්ලිමේන්තුවේ ජාතික ජනබලවේගයත් එක්ක එකට එකතු කරගන්න නැහැ කියලා. මේ රට දුප්පත්භාවයට වැටිලා තියෙන්නේ. ණය ගෙවා ගන්න බැරි රටක්. ඉස්පිරිතාලේ බෙහෙත් නැති රටක්. ඒ රට ගොඩනගන්න නම් දේශපාලක ඇඟිලිට අපේ කැපකිරීම පෙන්වන්න ඕන. අන්න එම සූදානම් කරනවා. එතකොට අපිට මොකද වෙන්නේ? පිරිසිදු පාර්ලිමේන්තුවක් ඇදෙනවා. එහෙට පැනොත් මෙහෙට පැනොත් මන්ත්‍රී දුරේ අහෝස් වෙන. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. නීති සම්පාදනය කරනවා. ඒ විතරක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ නිසි හැසිරීමක් නැත්තම් පාර්ලිමේන්තු අලුත් ආචාර ධර්ම පද්ධතියක් හදනවා. තමන්ට දෙන වගකීමට අනුව හැසිරෙන්නේ නැත්නම් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ රීති සම්පාදනය කරනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. පිරිසුදු කරන්න ඕනේ නැද්ද? මේ රට හදන්න පටන් ගන්න එතනින්. මිනිස්සුන් රෙඩ ඇඳි. මිනිස්සුන්ට කණ්ඩන රනිල් වික්‍රමසිංහ කියනවා 2048 රට හදනවා. 2048 වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයට අවුරුදු 99 අඩුමතරමේ හැදුවද කියලා අහන්නවත් ඉඳින්නේ. අපිට ඉතින් ආසාවට ඔයා මේ 2048 හදනවා කිව්වා. මේ හැදුවද කාගෙන්ද අහන්නේ? හැබැයි අපි එහෙම නෙවෙයි. අපි පියවරෙන් පියවර රට හදනවා. හැබැයි රට හදනතේ ජනතාවගේ මූලික ප්‍රශ්න වලට විසඳුම් දෙනවා. ආහාර, සෞඛ්‍ය, දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.